අප මිනිස් මනුස්ස්‍ය ආත්මභාාවයක් ලැබුවහාම සත්වය හැටියට ජීවිත පැවැත්ම ගෙන යනකොට මනස්සට අවශ්‍ය කරන එකමදේ තමයි මානසික සුවය. ඒ මානසික සුවය ගන්න තම බෞද්ධ ජනතාවට තම නිවසේ සිටියහම නිවසේ සිට ඒ සුවේ ගැනීමට අපහසුයි. නමුත් විහාරස්ථානයකට පැමිණිලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට ගිහිල්ලා මලක් පහන පූජ කල්ලා ආසීර්වාදයන් ලබාගත්තහම ඒ මනසට ලොකු සහනය අත්දන්නවා. පූජාවල් පවත්වමින් පූජාවල්ලෝ නිරත වෙනකොට මනස තිබෙන නොෙක් විකෘති දේවල් නැතිවෙලා මානසික සුවයක් ගෙන දෙන දෙයක් වෙනවා. ඒ වගේම තමයි මේ යිතිහාසික පුදබිම කියල කියන්නේ සංකපා රජමහා විහාරස්ථානය කියන්නේ එදා ඇත අතීතයේ. දුටු ගමුණු මහරජතුමා දවස පුස්සදේව කියන යෝදයට දෙන ලද ගම්වරියෙන්. උස්සදේව මෙහි මහනවෙලා රහත්භාවට පත්වෙලා මෙ පිරිනිුවන් පානට ඒතුන. ඉං අනතුර මෙතන රහතන් වහන්සේලා වැඩහිටපු පුුණ්ඥ භූමිය අ්බවට පත්වෙනවා. ඒවගේම තමයි රාජාධි රාජසිංහ රජ සමයේදී කරතට ධම්මාරාම නායක හාමුදුරුවන් වහන්සේ හිරාඩාසියට යොමුකරපු වෙලාවෙ හිරේ සිට භාර්ෂකාව කෙන කවියක් ලිවීමෙන් කවි තුනේ කවි දොළහක් කියන්න පුළුවන් ඉදිට භාසකාව ප්‍රබන්ධය සඳහන් කරට යෙදුණවා. ඒක රාජ සභාට යොමකිරීමත් සමඟ ඒ රාජ සබාධ කිසිම කෙනෙකුට ඒ විස්තර කරන්න බැරිබෑ බැරිවුණු අවස්ථාදි කරතුට නායක හාමුදුුවන් වහන්සේ මේ විස්තර කරලා රාජ උතහසෙන් මිදන්නට වනාා රාජ උදහසින් ගැලවුනා පමණක් නෙවෙයි කරතොට නායක හාමුදුරුවන් වහන්සේට තඹ සන්නසකින් හා තුඩපතකින් මෙම ගම්මරය නැවත පූජා කරන්නට යෙදුනා. ඊ පරම්පරාවේ පැවතගෙන එනකොට එත්දා නමසය හැටේ දසකේදී. අත්තුඩාවේ ගුණරදර නායක හාමුදුරුවන් වහන්සේ මේ ස්ථානයට පැමිණිලා වගේ අත්තුඩාවේ රතනපාලන නායක හාමුදුරුවන් වහන්සේගේ අත්තුඩාවේ චන්සිර නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුසාසනා ලබමින් ගුණරත නායක හාමුදුරුවන් වහන්සේ මේ ස්ථානයේ වැඩිදි වුණු කරමින් ජනතාවට වැඳම් පිදුම් කරන්න පුළුවන් ස්ථානයක් බවට පත්කරන්නට යෙතුනා. ඒ වකවානුව කාල තුළද නායක හාමුදුරුවන් වහන්සේ අපවත්වීමත් සමඟ, රිස්වල්පත රතන් රින් ලොකහාදුරන් වහන්සේ මෙහි ආධිපත්තිය දරමින් මේ කටයුත් සිද්ධ කරන්නට යෙදනා අත්තුඩාවේ චන්සිරින් ආයක හාම්දුරන් වහන්සේ . ඒවාගේ අව්වා ධනුසාසනා ලබමින් මේ ස්ථානයේ වැඩිදියුණු කරන්න පටඟත්. ඉන් අනතුරුව රතසිර ලොකහාමුදුරුවන් වහන්සේ අපවත්වීමත් සමග මේ ස්ථානයේ. විහාරාධිපතිත්වය දරන්නටේදුනම්. මාතර වටගෙදර සවී සුදර්මාරා පොද්ගුල් විහාරය එ වගේම විහාර ගැහි ආධිපත්තිවූ සුලන මගේ ගුරුදේවෝත්තම මාතර හම්බන්තොට දෙපලාාතයේ ප්‍රධන අධිකරන සංගනායක වටගෙද රේවතනායක හාමුදුරුවන් වහන්සේ. ඒ වගේ මෝ සංකපා රජමහා විහාරාධිපති අත්තුඩාවේ ධම්මාරාම හාමුදුරණන් වහන්සේගේත් අවවාද අනුසාසනා පරිදි. අප විහාර වාසි සත්ධික විහාර වාසය සියලු මහාසංගරත්න කැපවීම ඇතුව මේ විහාරස්ථානයේ වැඩි දියුණු කරන. ඒවගේ මේ විහාරස්ථානය දෙස්විදෙස් ජනතාවකි ගෞරුව ආදරයට පාත්‍රවෙච්ච විහාරස්ථානයක්. මොකද කතරගම පුදබීමට යන සැදහැවත් පෙන්වතුන්ට කතරගම යන අවස්ථාව කතරගමද හාමුදුරුවන් වහන්සේගේ සීමාව. ඒවගේම, කතරගමදේ හාමුදුරුවන් වහන්සේගේ පුද්ධබමට යන අතරේ සීමාවක් හැටියට ඒවගේ සිරීපාද යන නඩවොලද සිරීපාද යන පෙන්වතුන්ට සීමාවක් හැටියට මේ පුදබිම තමයි ඇවිල්ල වැඳුම් පිදුම් කරලා ආසිර්වාද ලබාගෙන යන්නේ. එක නිසා ජනතාවටඒවගේම ජනතාට ඉසාල සේවයක් සිදුවෙන පු්්‍ය භූමයක් තමයි. මේ අයිතිහාසික පල්ලි බැද්ද ශ්‍රී සංකපා රජමහා විහාරස්ථානය. මේක විදේශ ජනතාව පවා ඇවිදිෙල්ලා වැඳුම් පෙදුම් කරලා. ඒවාගේ මේ පිහිටල තිබෙන ආකාර දිහා බලලා ඒය සතුටට පත්වෙලා ඒ අයගේ ප්‍රසංසාාව අපිට හිමි වෙනවා. ඒවාගේම පහුගිය පහුගිය කාලවලදි මේ ආයතනවලට ඒවාගේ බැතිමුතුන් නොපැමිණෙන්ට තත්ත්වකට පත්වනා මොකද ඒකටය පසුගිය අවුරුදු ගවලද. කොරෝනා වසංගතයා සමඟ ජනතාවට එලියට පහලට බහින්න පුළුවන් කමක් ලැබුණි නෑ. නමුත් දැන් ජනතාව පිබිදිලා තිබෙනවා. ජනතාව නිරන්තරයෙන් විහාරස්ථානෝට පැමිණිලා වැඳුම් පිදුුම් කරලා තමන්ගේ මානසික සුවයේ සලසගන්නට විශාල කැපවීමක් කරනවා එක නිසා අපිට නිරන්තරයෙන්ම අවශ්‍ය කරන්නේ මානසික සුවය.ඒ මානසික සුවයේ සලසා ගන්නට. අපි නිරන්තරයෙන් මේ බුදු දහමේ හරවද්දී ලබාගෙන ඒවාගේම ධර්මය ශ්‍රවණය කරමින් ඒවාගේම යහමඟ පාදව ගනිමින් අපේ ජීවිතය අපි ගත කරන්නේ කනිසා මම ආරාධනා කරනවා සියලු බැතිමතුන්ට මේ ඓතිහාසික සංකපාල් රජමහා විහාරස්ථානය කිලක කියන්නේ දා රහතන් වහන්සේලා වැඩහිටපු පුං්ඥ භූමියක් එවැනි පුං්ඥ භූමියකට ඇවිදිල්ලා අයත් දෙකක් හරි ගත කරනවනං ඒ කෙනගේ මනසට ලොකු සහනයක් ගෙන දෙනවකි එක අපිට මනාව පැහැදිලි වෙනවා. ඒවාගේම රහතන් වහන්සේලා හිටෝ බිම් බිමකට එන්න ලැබීමත් ලොකු පිනක් හැටියට ඒ අයට දැන නොව ඇති. එක නිසා මේ වෙලාදී සැදහැවත් සියලු ලෝවා ලක්වා සීලෝවාසි සියලු සැදහැවත් පින්වතුන්ට ආරාධනා කරනවා මේ ඉතාම වටිනා පං්ඥභූමයක් මේ පු්ඥභූමයට ඇවිදිෙල්ලා වැදුම් පිදුම් කරලා ආසේර්වාදයන් ලබාගන්නට හැටියටාත්. ඒවාගේ පොහොය දවසේ සියලු ජනතාව විහාරස්ථානෝට ගහිෙල්ලා වැදුම් පිදුම් කරලා ආසිර්වාදයන් ලබාගන්න හැටියටත් සිහිපත් කරමෙන් තෙරුවන්සරණ ප්‍රාර්ථනා කරනවන්.